ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ පළවෙනි තරගයේ පළවෙනි දවසේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් හොඳ දවසක් වුණත් ධනංජය ද සිල්වාගේ ආබාධය නිසා අපිට ඒ දවසේ වාසිය ගොඩක් දුරට අඩු වුණා කියලා කියන්න පුළුවන්. මේ තරගාවලියේ තුන්වැනි ක්‍රීඩකයෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකුම බලාපොරොත්තුවක් වුණු ධනා ප්‍රතිකරුවෙක් විදිහට මැදපෙළට මොනතරම් වටිනවද කියන දේ තරගයේ පළවෙනි ඉනිමේ ධනංජය පෙන්වුවා. එවගේම මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවවන්න තුන් දෙනෙක් තුන්වැනි ක්‍රීඩකයන් තුනක් එක්ක තමයි පිටියට ආවේ. එතින්දී පිටනඟ පන්දුවවන්නෙක් විදිහට ලොකුම වගකීමක් තිබුණේ ධනංජයට. වනිදු පළවෙනි ටෙස්ට් තරගයට සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් නිසා අපිට ඔහුට දෙන්න පුළුවන් බර අඩුයි. ධනා 2019 ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේදී තරගාවලිය ජය ගනිද්දී දඟ පන්දුවවන්නෙක් විදිහට ලොකු සේවයක් කළා. ඒදී මේ තරගාවලිය නැති වුණොත් ඒක අපිට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ලකුණකට ප්‍රතිමාරු කරගන්න යද්දී කලවේ මස් පිටි තදවීමක් නිසා තමයි පිටියෙන් ඉවත් වෙන්නේ. මේ ආබාධ තත්ත්වය ගැන තාමත් නිල තොරතුරක් නැතත් ආරංචි වෙන විදිහට නම් තත්ත්වය ඒ තරම් හොඳ නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ. තරගයේ පස්සේ අදහස් දක්වපු චන්දිමාල් කියලා තිබුණේ ධනංජය කියපු විදිහට නම් තත්ත්වය ටිකක් බරපතලයි කියලා. ආබාධය ආපු වෙලාවෙම ධනංජය කිව්වේ ලොකු වේදනාවක් එක්ක තදවීමක් දැනුණා කියලා. ස්කෑන් කරලා තමයි තත්ත්වය කොහොමද කියලා හරියටම තීරණය ගන්න වෙන්නේ. ධනංජය කියපු විදිහට නම් සති දෙක තුනක් සෙල්ලම් කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. කොහොමුණත් අපිට තාමත් හරියට මොකද වෙලා තියෙන්නේ කියලා කියන්න බෑ. තත්ත්වය බරපතල නැති වෙන්න කියන එක තමයි අපේ කාගේත් බලාපොරොත්තුව. ධනා හොඳටම සෙල්ලම් කර කර ඉදී තමයි මේ දේ වුනේ. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා සංචාරයේ සෙල්ලම් කරන දෙවැනි තරගයේ ආරම්භ වෙන්නත් වැඩි දවසක් නැහැ. ජනවාරි 3 ඒ තරගයත් ආරම්භ වෙන්න නියමිතයි. ඉතින් ඒ තරගයටත් ධනංජයගේ සේවය නැතුව යන්න වුණොත් අපිට ලොකු පාඩුවක් වෙයි. මොකද ධනංජය වර්ගයේ ක්‍රීඩකෙක් මේ සංචිතේ නැති නිසා අපි ප්‍රාර්ථනා කරමු ඔහුගේ ආබාධ තත්ත්වය ඉක්මනට සුව වෙන්න කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.